දිවෙහි භාෂා පාඩම් මාලාවේ 29 වැනි පාඩමෙන් අපි අද ඔයාලට කියලා දෙන්නේ රැකියාව පිළිබඳ අදහස් දැක්වීමේදී බොහෝ වෙලාවට එදිනදා අපට අසන්න සිදුවෙන අවස්ථාවන් කිහිපයක් කොහොමද දිවෙහි භාෂාවෙන් අහන්නේ කියලා. හොඳයි, එහෙමනම් අපි පාඩමට යමු. මට හොඳ රස්සාවක් හොයලා දෙන්න පුළුවන්ද කියලා කොහොමද අපි දිවෙහි භාෂාවෙන් අහන්නේ? එතකොට අපි ඒක මෙන්න මෙහෙම අහනවා. අහරෙන්න රංගලු වසීෆායෙන් හෝත තීපල. අහරෙන් රංගලු වසීෆායෙන් හෝත තීපල. පඩිය කීයද? කිහාවරෙන් මුසාර. කිහාවරෙන් මුසාර. මට මේ පඩිය මදි. අහරෙන්න ලිබේ මුසාර කුඩ. අහරෙන්න ලිබේ මුසාර කුඩ. මට හොඳ පඩියක් ගෙවන රස්සාවක් ඕන. අහරෙන් බේනුමි රංගලු මුසාර එල්ලිබේ වසීෆායේ. අහරෙන් බේනුමි රංගලු මුසාර එල්ලිබේ වසීෆායේ. මට ඒකට එක්ස්පීරියන්ස් තියෙනවා. අහරෙන් එක්ස්පීරියන්ස් එබහුරි. අහරෙන් එක්ස්පීරියන්ස් එබහුරි. මට ඒක පුහුණු වෙන්න වෙනවා. අහරෙන් ජෙහේනී දස්කුරන්තිකං. අහරෙන් ජෙහේනී දස්කුරන්තිකං. ඉඳුම් හිටුම් කෑම නොමිලේද? කෙවුමා හුරුමා හිලේත. කෙවුමා හුරුමා හිලේත. මට රස්සාවක් හොයාගන්න බෑ. ඒක නිසා මම දැන් රස්සාවක් කරන්නේ නෑ. අහරෙන්න වසීෆායෙන් නුලිබුම්. මිහුරි වසීෆායෙන් නැතිෆමිහාරු. අහරෙන්න වසීෆායෙන් නුලිබුම්. මිහුරි වසීෆායෙන් නැතිෆමිහාරු. මට ඉක්මනට රස්සාවක් ඕනි. අහරෙන් බේනුම් වසීෆායෙ වීහාවෙස් අවහක. අහරෙන් බේනුම් වසීෆායෙ වීහාවෙස් අවහක. මට පවුල වෙනුවෙන් සෑහෙන වියදමක් දරන්න වෙනවා. අහරෙන්ගේ ආයලා අක්කුරංජයේ බෑවරු හරදුවෙ බහුරි. අහරෙන්ගේ ආයලා අක්කුරංජයේ බෑවරු හරදු එබහුරි. මට මගේ පවුලට උදව් කරන්න තියෙනවා. අහරෙන්ගේ ආයලා අං එහිතෙරි වාං එබජෙහේ. අහරෙන්ගේ ආයලා අං එහිතෙරි වාං එබජෙහේ. හොඳයි, අදට අපි මේ 29 වැනි පාඩමෙන් සමුගන්නවා. අපි මේ කියලා දීපු වචන වාක්‍ය ඛණ්ඩයන් මතකයේ තබාගෙන නිතර නිතර පුරුදු පුහුණු වෙන්න උත්සාහ කරන්න. එතකොට ඉතාම කෙටි කාල සීමාවකදී දිවි භාෂාවෙන් අදහස් හුමාරු කරගන්න, දිවි භාෂාව අවබෝධ කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. මේ ගිනෙන පාඩම් මාලාව හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් මේ channel එක subscribe කරන්නත්, තවත් කෙනෙකුට ඉගෙන ගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පාඩම් පිළිබඳ ඔබට හිතෙන දේ පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.